හොඳයි. ඉතින් මේ සුන්දර පණවිඩයත් අරගෙන ඇය සුපුරුදු විදිහටම ඇවිල්ලා ඉන්න ඔය සුන්දර සිනහව, ඒ සුන්දරත්වයේ හැම දෙයක්මත් එක්ක ඔබට මේ රස රහසමේ පණවිඩය අරගෙන එන්න. ඒ නිසා මේ බොහොම හොඳ පණවිඩයක් අරගෙන ඇවිල්ලා තියෙන නිසා ඇයව හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ මේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රක්ෂා අමරසේන මහත්මිය. අයිබෝන් සුබදසන. සුබදසන. විදිහට මේ හිනාවත් අරගෙන ඔන්න මැදිරියට ඇවිල්ලා තියෙනවා. බයක් සැකක් නැතුව කාටවත් අපි දෙයක් දෙනකොට ඒක හරි විදිහට දෙන්න ඕනන නේද? ඒ නිසාම තමයි ඔන්න සූදානම් වෙන්නේ අදත් ග්ලෝ කොලජන් පිළිබඳව කියන්නේ. හරි, ග්ලෝ කොලජන් ගැන කතා කරන්නට කලින් තියෙන ප්‍රශ්නයක් දැනගන්න අහන්න තියෙන පිළිතුරක් ඕනේ හරියටම. මෙහෙමයි, මේ දැන් අපි දකිනවා වෙනත් රටවල් එක්ක බලනකොට ලංකාවේ ඉන්න කාන්තාවෝ වේවා පිරිමි පුද්ගලයන් වේවා අපි දකිනවා ඉක්මනටම වයසට යනවා. හැබැයි අපි දකිනවා හැබැයි මේ වෙන රටක ගත්තට පස්සේ අපි දකින අවුරුදු 40ක් 50ක් වගේ උනත් ඒ සුන්දරත්වය විදිහටම තියාගෙන ඉන්නවා. හැබැයි මේකට මොකක්ද මේ බලපාලා තියෙන ගැටලුව? අපි එතනින්ම කතාව ආරම්භ කරමුකෝ. ඔව්, හොඳම ප්‍රශ්නයක් ඉස්සෙල්ලම ඇහුවේ. මොකද දැන් අපි වයසට යන ක්‍රම මොනවාද? අපි එකක් තමයි අපි කායිකව වයසට යනවා. කායිකව වයසට යනවා කිව්වහම ඒක බාහිර ඉන්ද්‍රියන් වෙන්නත් පුළුවන්, අභ්‍යන්තර ඉන්ද්‍රියන් වෙන්නත් පුළුවන්. ඒක තමයි පළවෙනි කාරණාව. අනිත් එක තමයි අපි මානසිකවත් වයසට යනවා. මානසිකව කොහොමද වයසට යන්නේ? අපි අපිටම දැන් අපේ කාලේ ඉවරයි, දැන් ළමයින්ගේ කාලේ වන්න වගේ අපි බැරියස් දාගෙන අපි දකින හැමදාම හැමම ඒ කියන හරියට හුඟක් වෙනවට මේ ඒ ඔන්න ඕක තමයි අනිත් රටවල් වලයි ලංකාවේ තියෙන වෙනස. කාන්තාවන් ඒ අතරින් කියන්නේ ලස්සන්ටම ඉන්න ඕන කාන්තාවන් පිරිමි පාර්ශ්වයටත් වඩා කාන්තාවන්ගේ ওই මානසික වයසට යෑම ගොඩක් වැඩි වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ වයසට යනවා කියලා කියන්නේ. හැබැයි මේකට හේතු තියෙනවා ජයනි. දැන් අපි කායිකව වයසට යනකොට අපි අපේ අපිට ශක්තිය අඩු වෙලා ඇඟේ, අපි විවිධ විවිධ ලෙඩවලට ගොදුරු වෙලා, ඊළඟට නැවෙන්න දිගෑරෙන්න බැරි වෙලා, ඇවිදිනකොට බැලන්ස් නෑ, වැටෙන්න යන ඔන්න ඔය වගේ වෙනකොට අපි අපිට නිකන් හිතට බයක් එනවා. එතකොට අපිට ෆීල් වෙනවා දැන් නම් වයසට ගිහිල්ලාද කොහෙදෝ වගේ කාලේ ඉවරයි. ඔය වගේ හිතනවා නේද? වැටුනොත් ඉවරයි, 50 පැනලාම කියන්නේ වැටුනොත් නම් ආයි හදන්න බෑ, කකුල් කැඩෙනවා, අත් කැඩෙනවා, ඔහොමනේ. ඉතින් අපි එතකොට අපේ හිතට බයක් එනවා. ඒ තමයි අර කායිකව සිද්ධ වෙන වයසට යාම. ඒකට බාහිර ඉන්ද්‍රියන් වෙන්නත් පුළුවන්, අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල තියෙන දුර්වලතා වෙන්නත් පුළුවන්. ඉතින් අන්න එහෙම වෙලා අපි එහෙම වෙනකොට අපි මානසිකව දන්නේම නැතුව වයසට යනවා. එතකොට අපි ඔන්න එතකොට අපි මනසින් හදා ගන්නවා දැන් අපි වයසයි, අපිට බෑ දැන් මේ ළමයින්ගේ කාලේ වගේ අන්න බැරියර් එක මනසටත් දා ගන්නවා. එතකොට අපි ඉක්මනින්ම වයසට යනවා. ඉතින් ඔය ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ පිරිමි පාර්ශ්වයේ උනත් මේ තත්ත්වයන්ගෙන් අනිවාර්යෙන් මිදෙන්න ඕනේ. ඉතින් නිරෝගීකම ආරක්ෂා කරන ගමන් ලස්සන රැකගත්තු තින් ඕගොල්ලන්ට ඔය කියන මානසික තත්ත්වෙන් මිදිලා හරිම ජව සම්පන්න කෙනෙක් හැටියට පත් වුණොත් ඔය කියන වයසට යාම නැති කර ගන්න පුළුවන්. දැන් අපි කියනවනේ දැන් වයසට යනවා වයසට යනවා වයසට යනවා, මේ වචන ටික අපි හරියට කියනවනේ. හැබැයි මෙහෙම කියාගෙන යනකොට අපි දකිනවා සමහර විට කැඩපතක් ඉස්සරහට ගියාට පස්සේ අපි දකිනවා අපි ටිකක් වයස්ගත වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි, දැන් අපේ කාලේ ඉවරයි කියන දේ අර කලින් කිව්වා වගේ මනසට එන පටන් ගන්නවා කියලා කිව්වනේ. එතකොට මෙහෙම වයසට ගියා කියලා දැනෙන්නේ කොහොමද? අපිට මොන වගේ ලක්ෂණද අපිට මතු පිටින් පේන්න තියෙන්නේ? අපි ඒ ගැනත් කතා කරමු. දැන් මෙහෙම කිව්වොතින් දැන් ඔය අපි අර ජව සම්පන්න බව නැති වෙන එක ගැන අපි කතා කරානේ. ඒ වගේම තමයි ජයනි, අපි දැන් අර කැඩපතකින් බලනවා කිව්වනේ. ඔය බලනකොට අපේ මූණේ අපිට රින්කල්ස් වගේ දේවල් පේනවා නම්, එහෙම නැත්නම් හැම අල්ලනකොට ඩ්‍රයි ස්කින් වගේ දැනෙනවා නම්, ඊට පස්සේ අර අපිට එනර්ජි නැහැ වගේ කියන නැවෙන්න දිගෑරෙන්න බෑ, ජොයින්ට්ස් රිදෙනවා, ඇඟ රිදෙනවා, මෙන්න මේ වගේ දේවල් එනකොට අපිට නිකන් අපි ඔන්න දැන් වයසට යනවා වගේ නෑ. ඉස්සෙල්ලම තියෙන්න ඕනේ මිරර්කෙන් බලනකොට ලස්සන හමක් තියෙන්න ඕනේ. ඒකනේ රැලි වැටීමක් නැතුව, වියලි බවක් නැතුව දකිනකොට ලස්සන වෙන්න. මෙන්න මේක කියන්න මොනේ, ඔය රැලි වැටීම සහ රින්කර්ස් කියන තත්ත්වය ඇති වෙන්නේ එකක් ප්‍රධානම හේතුව තමයි හැමේ වියලි බව ඇති වුණහම. ඉතින් හැමේ වියලි බව ඇති වුණහම ඔය රින්කර්ස් චූටියට 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 පටන් ගන්නෙ. හැබැයි මේක ගැන අපි සැලකිල්ලක් දැක්ුවේ නැත්තම් ජයනි, මේ සියුම් රැලි අර තද රැලි බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය තද රැලි බවට පත් වෙනකොට තමයි අපිට කණ්ණාඩියෙන් පේන්න පටන් ගන්නෙ ඔන්න දැන් මට රින්කර්ස් ඇවිල්ලා කියලා. ඒ තත්ත්වය තමයි අපි මගහරවා ගත යුතු වෙන්නේ. මොකද
හම තමයි ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. හමට නිසි පෝෂණය ලැබුණ නැති වුණාම තමයි ওই වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒක නිසා හම ආරක්ෂා කරගන්න එක තමන්ගේ වගකීම. හොඳයි. එහෙනම් ඔය හම ආරක්ෂා කරගන්න සුන්දර සමක් උරුම කරගන්න සුන්දරත්වය ආරක්ෂා කරගන්න හැවදාමත් ඔබ ළඟින්ම ග්ලෝ කොලජන් ඉන්නවා කියන කාරණේ මතක් කරන ගම මන් දුරකථනාංක ඔබට සඳහන් කරන්නම්. 077-34-71 කියන දුරකථනාංකේ විවෘත වෙලා තියෙනවා. 077-34-71 කියන දුරකථනාංකයට දුරකථන තුමක් දෙන්න, එහෙම නැත්නම් කෙටි පණිවිඩයක් යොමු කරන්න, Viber, WhatsApp වගේ සමාජ ජාල මේ හැම දෙයක්ම මේ දුරකථනාංකයට විවෘත වෙලා තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ඔබට ග්ලෝ කොලජන් පිළිබඳව දැන කියා ගන්නට අවශ්‍ය කරන වටපිටාවක් තියෙනවා නම්, කරුණක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳවත් ඔබට තොරතුරු කියනවා වගේම ඕනම රූපලාවන්‍ය ගැටලුවකට විසඳුම් දෙන්න ග්ලෝ කොලජන් මේ දුරකථනාංකයේ ඔසේ සූදානම් ඉන්නවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම නම්බර 62 හයවිලි මහල ජේතවන පාර කොළඹ 14 කියන ලිපිණයට තමයි ඔබ ලියනවා නම් ලියන්නට ඕනේ කියන කාරණේත් මතක් කරන්න ඕනේ. හොඳයි. ග්ලෝ කොලජන් ගැන මේ විදිහට කතා බහ කරමින් ඉන්න අතරතුරේදී දැන් අර ඔබතුමිය සඳහන් කරපු දෙයක් තමයි සමය ඇතිවන රළු බව. එහෙම නැත්නම් නම්‍යශීලී නොවීම. මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්ව වයස්ගත වීමත් එක්ක ඇති වෙන්න පුළුවන් කියන කාරණේ. එතකොට මේ කොලජන් කියලා කියන්නේ මොකක්ද සහ ඒකට කොහොමද එතුලින් තියෙන පිළියම කියලා දැන් සඳහන් කරනවා. ඔව්. කොලජන් කියලා කියන්නේ ප්‍රෝටීන් එකක්. ඉතින් මෙන්න මේ ප්‍රෝටීන් එකෙන් තමයි අපේ මුළු ශරීරයම හැදිලා තියෙන්නේ. ශරීරය කිව්වම අපි අභ්‍යන්තරයේ සිට එළියට ගත්තොතින් අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්, ඊළඟට මාංශ පේශීන්, ඊළඟට අස්ථි පද්ධතිය, මේ හැම එකක්ම හැදිලා තියෙන්නේ කොලජන් කියන ප්‍රෝටීන් එකෙන්. වැඩිපුර තියෙන්නේ කොලජන්. ඉතින් මේ කොලජන් නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය ෆයිබ්‍රොලින් කියන සෛල වර්ගයක් තියෙනවා. ඉතින් ඒ සෛල වලින් තමයි මේ කොලජන් නිෂ්පාදන ක්‍රියාවලිය ඇති කරන්නේ. හැබැයි අපි ඒක ස්වභාවික විදිහට අවුරුදු 20 විතර වෙනකන් ඉතින් ලස්සනට නිෂ්පාදනය කර කර අපිව තරුණ කරලා තියලා තියෙනවා ජය. හැබැයි ටිකක් අපි අවුරුදු 20 පැන්නට පස්සේ දවසින් දවස මේ ෆයිබ්‍රොලින් සෛලවල අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වෙනස තමන්ටම පේන්න ගන්නවා. හැබැයි ඒ කාලෙදි අපි අතිශයින්ම කාර්ය බහුලයින එකක් අපේ ස්ටඩීස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටඩීස් ඉවර කරලා ඊළඟට හයර් ස්ටඩීස් වලට ගිහිල්ලා ඊට පස්සේ අපි විවාහයන් වලටපත් වෙලා ඒ කාලේ හරි ජීවිතේ හරි රසවත් කියලා හිතාගෙන මේ වැඩ කරන්න. හැබැයි එතකොට අපි අර බියුටි මේන්ටේන් කරන එක ගොඩක් අඩු වෙනවා. එතනදී තව තවත් මේ කොලජන් වල ඌනතාවයක් හටගන්න පටන් ගන්නවා. හැබැයි මේ ඌනතාවයක් අපිට තියෙනවා කියලා දැනගන්නේ ටිකක් පරක්කු වුණාට පස්සේ. අන්න එතනයි ගැටලුව එන්නේ. ඉතින් එහෙම කරන්න එපා. ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න කොලජන් කියන දේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම සංඝටකයක්, අත්‍යවශ්‍යම ප්‍රෝටීන් එකක්. ඉතින් අපිට සමහරක් වෙලාවට ආහාරයෙන් ලැබෙන ප්‍රමාණයේ අඩුවක් ඇති වෙනවාම තමයි. මොකද අපි සමබල ආහාර වේලක් ගන්නෙ නැති නිසා. එහෙම වුණහම අපි ඒ ඌනතාවයත් එක්ක දිගට 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 ගියහම අපිට දරුවෝ ලැබිලා ඊළඟට අපි ටික ටික සමහර දරුවන්ගේ දරුවන්ුත් ලැබිලා ඔහොම වෙනකොට අපි ගොඩාක් ඉක්මනින් වයසට යනවා. ඒ ඉක්මනින් වයසට යනවා කියන්නේ හැම ගත්තම එල්ලා වැටීම්, අර ඔයා කිව්වා වගේ නම්‍යශීලී නැති වෙනවා, ඊළඟට රින්කල්ස් ඇති වෙනවා, ඔය වගේ අර ඊළඟට අර මහලු ලක්ෂණ නැගපතරි දෙනවා කියන ප්‍රශ්න, ඔය වගේ දේවල් වලට පත් වෙනවා ජයනි අපි නොදැනුවත්වම. අන්න එහෙම වෙනකොට අනිවාර්යෙන් දැනගන්න මට කොලජන් ඌනතාවයක් තියෙනවා. මොකද කොලජන් ඌනතාවය තියාගෙන වෙන මොන සප්ලිමන්ට් එක ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ඒකයි මේ කොලජන් වල තියෙන වටිනාකම. ඒ සඳහා අපි හොඳ නිෂ්පාදනයක් තෝරගන්න ඕනේනේ. අන්න ඒ සඳහා තියෙන හොඳම නිෂ්පාදනය ග්ලෝ කොලජන් කියලා මම බය නැතුව කියනවා. ඔව්. බය නැතුව මේ පණිවිඩය ඔබට ලබා දෙනවා වගේම හැමදාම අපි කියන කාරණාවක් තමයි මේක අතිරේක පෝෂණයක් විදිහට තමයි යොදා ගන්න පුළුවන්කම තියෙන කියන කාරණේ. එතකොට අපි දැන් ආහාර ගන්න ඕනේ. අපි අපිට අවශ්‍ය කරන පෝෂණයන් සියල්ලම ශරීරයට එකතු කරගන්න ඕනේ. සියල්ලත් එක්කම මේක අතිරේකව ඇයි ලබා ගන්න අවශ්‍යයි කියලා කියන්නේ අපි ඒ පිළිබඳවත් කතා කරමු. අපේ කොලජන් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ එකක් අපි ගන්න ගොඩක්ම වෙලාවට අර ගන්න ප්‍රෝටීන් මත. මොකද කොලජන් කියන්නේ ප්‍රෝටීනයක් නිසා. ඊළඟ එක තමයි අපි අභ්‍යන්තරයේ තියෙන ප්‍රෝටීන් කොලජන් ප්‍රෝටීන් එක කාර්යක්ෂමව නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න නම් අපි විටමින් සී බහුල ආහාර ගන්න ඕනේ ජයනි. ඉතින් ඔය
ඔය දෙකම අපිට මග හැරෙන අවස්ථා දෙකක් අපි දැන් වතුර බිව්වද කියලා අහුවොත් වතුරවත් පෙවෙන්නේ නැහැ කියන අවස්ථාවක අර ෆෘට් ජූස් එකක් මොනවත් බොන එක ඉතාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපිට ඇති වෙන ඌණතාවය තමයි විටමින් සී වල ඌණතාවේ. එතකොට ජයනි අභ්‍යන්තරයෙන් අර ස්වභාවික විදිහට කරන නිෂ්පාදන ක්‍රියාවලියේ අඩපණ වීමක් සිද්ධ වෙනවා. එහෙම අඩපණ වුණාට පස්සේ අන්න ආයි අර කියන ගැටලු ටික මතුවෙනවා. වයසක ලක්ෂණ ටික මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි අපි බාහිර පෝෂණ අතිරේකයක් හැටියට කොලැජන් ලබා දෙන්න ඕනේ. තින් ඒ ඌණතාවයත් එක්ක ගියහම අපි දන්නේම නැතුව අපි හරි වයසට එනකොට වයසටත් වඩා වයසට යනවා. ඉතින් ඒ හේතුව අනිවාර්යෙන් මග හරවන්න ඕනේ ජයනි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ලස්සනයි මම තරුණයි මට ඕනේ නැහැ කියලා. නෑ, කොලැජන් කියන්නේ ඕනේ නැහැ කියලා අතාරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ සඳහා අපි හොඳම නිෂ්පාදනයක් තෝරගන්න ඕනේ. ඒ සඳහා අපිට ඉක්මන් ප්‍රතිඵල දෙන නිෂ්පාදනයක් අපි තෝරගන්න ඕනේ. අන්න ඒකට තමයි මෙන්න මේ ග්ලෝ කොලැජන් තියෙන්නේ. අපි දකිනවා වෙළඳපොළ තුළ බාහිර ආලේපනයන් බොහෝමයක් තියෙනවා. මේ අපිට ශරීරයේ සුදු වෙන්න එතකම අපි හිතමු ශරීරෙම එකම පාටක් ගන්න අපි හරි කැමති ඉරේ නේද? ඒ නිසාම මේ විවිධ නිෂ්පාදන තියෙනවා. වෙළඳපොළේ තියෙන නිෂ්පාදන අපි හුඟාක් ඒවා අත්හදා බලන අවස්ථා තියෙනවා. සාර්ථක වෙනවා, අසාර්ථක වෙනවා, හිතට කලකිරීමක් ඇති වෙනවා, මෙන්න මේ වගේ හුඟාක් දේවල් වෙන්න පුළුවන්කමක් තියෙනවනේ. හැබැයි මේ සියල්ලත් එක්කම කෙනෙක් මේක අභ්‍යන්තරයට යොදා ගන්නකොට හුඟාක් දේවල් හිතනවා. බාහිරින් නම් යොදාගෙන ඒකේ පැල්ලමක් එහෙම නැත්තම් ඒකේ ඇති වෙන අතුරු ආබාධයක් ඇති වුණත් ඒක තවත් තැනකින් සුව කරගන්න පුළුවන් කියන එකක් අපේ හිතේ තියෙනවා. නමුත් මේක ශරීරය අභ්‍යන්තරයට එකතු කරගන්නවා කියන එකට දෙපාරක් දෙන්නේ හිතනවා නේද? ඒ නිසාම අපි ඒ පිළිබඳව මතක් කරමු. මේ බාහිර ආලේපනයක් සහ මේක අභ්‍යන්තරයට එකතු කර ගැනීම කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ කොලැජන් මොලිකියුල් එක හරි ලොකුයි. ඒක නිසා කොලැජන් තියෙනවා කියලා ප්‍රොඩක්ට් එකක කිව්වට කොලැජන් අපිට හැම මතු පිටින් උරා ගැනීම ඉතාමත්ම අසීරු කාර්යයක්. ඒක නිසා අනිවාර්යෙන් අපිට කරන්න තියෙන දේ තමයි අභ්‍යන්තරයට ලබා දීම. ඉතින් දැන් ඔයා ඔය ඇහුවේ අභ්‍යන්තරයට ගන්නකොට ඉතින් ඉතාමත්ම විශ්වාසදායි නිෂ්පාදනයක් වෙන්න ඕනේනේ. ඉතින් ඇත්තටම මෙගා ලයිෆ් සයන්සස් ආයතනයේ නිෂ්පාදනයක් දැන් ගොඩක් වෙලාවට මගෙන් පෞද්ගලිකව මහනවා විවිධ කොලජන් වර්ග කියලා. ඔය ඔන්ලයින් ගේන ප්‍රඩක්ට්ස් වල නම් කියලා මේක හොඳයිද මේක හොඳයිද මේක හොඳයිද කියලා මම ඒ කිසිම දෙයක් අනුමත කරන්නේ නැහැ. මොකද හේතුව නිෂ්පාදිත රටක් අපි හරියට දන්නේ නැතුව, ඊළඟට වගකිව යුතු ආයතනයක් ඒ සඳහා වගකීමක් ගන්න නැතුව කරන නිෂ්පාදන ගැන මට අනුමත කරන්න බෑ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ ජයනි. හැබැයි ග්ලෝ කොලැජන් කියන්නේ මෙගා ලයිෆ් සයන්සස් ආයතනයේ නිෂ්පාදනයක්. ඒ වගේම මේකේ අන්තර්ගතය ගැන කතා කරොතින් වෙරිසෝල් කොලැජන් තියෙන්නේ. මේකේ තියෙන පවුඩර් එකක් වතුර වීදුරුවක දිය කරලා පාවිච්චි කරන්න තියෙන්නේ. ගෙන්වා බෙදා හැරීම පරණ ආයතනයක් වන ඒ බවරන් කම්පනි. ඉතින් මෙන්න මේ කියන ටික ඉතාමත්ම විශ්වාසදායි තත්ත්වයක් කියලා මම හිතනවා. මොකද මෙගා ලයිෆ් සයන්සස් ආයතනයේ තියෙන සියලුම නිෂ්පාදන කතා කරොත් ඉතාමත්ම හොඳ නිෂ්පාදන ප්‍රමිතියේ කිසිම අඩුපාඩුවක් කරලා නැති. ඒක කියන්න ඕනේ. ඒත් එක්කම ග්ලෝ කොලැජන් අපිට හුඟක් වෙලාවට හර මම බෙහෙත් ගන්නවා, මම තව සප්ලිමන්ට් එකක් ගන්නවා, ස්කින් ලයිට්නින් ප්‍රොඩක්ට් එකක් ගන්නවා. ඒකත් එක්ක ගන්න පුළුවන්ද? අනිවාර්යෙන් ගන්න පුළුවන්. ග්ලෝ කොලැජන් කියලා කියන්නේ තමන්ගේ කොලැජන් ලේයර් එක නිරෝගී කිරීම හරහා ඕනම ගන්න නිෂ්පාදනයක් බූස්ට් කරලා දෙනවා. ඉතින් ඒක මම පැහැදිලි ලෙසම කියන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕගොල්ලන් අපේ හැමත පැහැය ඇති කරන්න, හැමේ නිරෝගී බව ඇති කරන්න, රින්කල්ස් නැති කරන්න, වියලි බව නැති කරන්න අවශ්‍ය නම් අපි අභ්‍යන්තර පෝෂණය නිසියාකාරව ලබා දෙන්න ඕනේ. ඒ වගේම බාහිර ආලේපනත් කරන්න. මොකද තෙතමනේ ආරක්ෂා කර ගැනීම සඳහා අනිවාර්යෙන් අපිට බාහිර ආලේපන වලට යන්න සිද්ධ වෙනවා. අභ්‍යන්තරයෙන්ම තෙතමනේ ආරක්ෂා කරන නිෂ්පාදනයක් තමයි ග්ලෝ කොලැජන් කියලා කියන්නේ. ඉතින් විශ්වාසයෙන් ආරක්ෂාකාරීව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් ග්ලෝ කොලැජන්. හදයි. ඉතින් අපි ඔබට දුරකථන අංකය සඳහන් කරන්න 077-34-71 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඔබට ඇතිවන ඕනම රූපලාවන්‍ය ගැටලුවකට විසඳුම් දෙන්න ග්ලෝ කොලැජන් ඔබත් එක්ක ඉන්නවා. ඒ වගේම ග්ලෝ කොලැජන් සම්බන්ධ ඔබට දැන කියාගන්නට තියෙන අවශ්‍ය ඕනම තත්ත්වයක් සම්බන්ධයෙන් ග්ලෝ කොලැජන්
කොලාජන් මේ දුරකතනම් කියලා ඔබට කතා කරන්න සූදානම් වෙගෙන ඉන්නවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. දුරකතනම් තුමක් දෙන්න කැටි පණිවිඩයක් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වයිබ WhatsApp ඕනම ජාලයක් මේ වෙනුවෙන් විවෘතයි කියන කාරණේ මතක් කරන්නට ඕනේ. මම ඔබට ලිපිනයත් සඳහන් කරන්නම්. මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම නොම්බර 62 6 වෙනි මහල ජේතවන පාර කොළඹ 14 කියන ලිපිනේ විවෘතයි. ගැටලුවක් තියෙනවා නම් ඔබට ලියන්නත් පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ ලිපිනයට කියලා දෙත් මතක් කරන්න ඕනේ. හොඳයි. අපි කිව්වා ශරීරයේ බොහොම ලස්සන කරගන්න, එතක මේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න, වයසට නොවි යන්නේ නැතුව ඒ සුන්දරත්වය ඒ විදිහටම තියාගන්න, ග්ලෝ කොලෙජන් ඔබත් එක්ක ඉන්නවා කියන කාරණේ මතක් කරානේ. හැමදාමත් වගේ අපි කියමු මේක කොහොමද අපි පිළියෙල කරගන්නේ කියලා. හැමදාම පිළියෙල කරගන්නේ නම් වතුර වීදුරුවකට සැසියේ කඩලා දාලා. හැබැයි ජයනී, අපේ pages දෙකක් තියෙනවා, WhatsApp Facebook සහ Instagram pages දෙකක්. මේ දෙකේම තියෙනවා අපි හදපු රෙසිපීස්. ඉතින් මම නම් වතුර එකක දාලා තමයි, කාර්ය බහුලයි වතුර එකක දාලා පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පළතුරු බීම එකකට දාලා පාවිච්චි කරනවා නම් මේකේ ප්‍රතිඵල ඉක්මන් කරගන්න පුළුවන්. ඉතින් රෙසිපීස් බලා ගන්න ඕන නම් අපේ pages දෙක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් මම හැමදාම බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ මේ වගේ වීදුරුවකට දිය කරලා, වතුර වීදුරුවකට දිය කරලා පානය කරනවා. හරි. ඉතින් මේ ඔබටත් පුළුවන්කමක් තියෙනවා මේක භාවිතා කරන්න. මේක පිළියෙල කරන වෙලාවෙදි තේන මිහිරි සුවඳ, මේ හැමදේමත් එක්ක අපිට හිතනවා මේකේ තියෙන හොඳ ප්‍රතිඵලයක් තියෙනවා කියන කාරණේ නිසා ඔබව දකිනකොට අපිට ඒක තේරෙනවා. ඒ සියල්ලත් එක්කම ඔබේ පණිවිඩය අරගෙන ඇවිල්ලා තියෙන තන්නේ විශ්වාසයත් එක්ක කියන කාරණාවත් එක්ක අපි මතක් කරමු. මේක ලබා ගන්න තියෙන ස්ථාන මොනවද, කොයි තැනින් වලින්ද අපි මේක ගන්න ඕනේ කියලා? ලීඩින් ෆාර්මසිස් වලින්, ලීඩින් කොස්මටික් ෂොප්ස් වලින්, ලීඩින් සලෝන්ස් වලින්, සුපර් මාකට්ස් වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් නුගේ ගොඩවට අයනම් සලෝන් ලක්ෂාවතින් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට එක දෙයක් කියන්න ඕනේ, මට කතා කරලා වැඩිදුර විස්තර අහගන්න ඕනේ නම් තමන්ගේ ස්කින් එක පෙන්නලා ඕන දෙයක් ඒ විදිහට ලබා ගන්න කැමති අය ඉන්නවා නම් මට කතා කරලා ඇවිල්ලා මගේ ආයතනයෙන් ලබා ගන්නත් පුළුවන්. හරි. ඒ සියල්ලත් එක්ක මම ආයෙමත් ඔබට දුරකථනක් කිය සඳහන් කරන්නම්. 077-34-71 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. දැන් ඔබට මේක හරිම කටපාඩම් දැන් මේ අපේ මේ ප්‍රේක්ෂක හිතවතුන්ටත්. ඒ නිසාම 077-34-71 කියන දුරකථන අංකය විවෘතයි. මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම නොම්බර 62 6 වෙනි මහල ජේතවන පාර කොළඹ 14 කියන ලිපිනයත් ඔබ වෙනුවෙන් විවෘතයි කියන කාර්යය මතක් කරනවා. ඕනම රූපලාවන්‍ය ගැටලුවකට විසඳුම් දෙන්න වගේම ග්ලෝ කොලෙජන් ගැන දැන කියාගන්නට අවශ්‍ය කරන දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්නත් ග්ලෝ කොලෙජන් සූදානමින් ඉන්නවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ඉතින් ග්ලෝ කොලෙජන් පිළිබඳව ඔබව දැනුවත් කරලා සුන්දරත්වයේ පණිවිඩය ඔබට අරගෙන ආවේ අදත් සුපුරුදු විදිහටම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ලක්ෂා අමරසේන මහත්මිය බොහොම ස්තුතියි මේ පැමිණීමට. අයිබෝවන්.